ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයේ වගේම උපනායකත්වයටත් ලැබිලා තියෙන්නේ කුසල් නදෙන්නෙක්. කුසල් ජනිත් නායකයා වෙද්දි කුසල් මෙන්දිස් උපනායකයා බවට පත් වෙලා තියෙනවා. කුසල් ජනිත් කණ්ඩායමට එන්නේ කොදෙව් තරගාවලියේදී යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා එළියේ ඉඳලා. කුසල් මෙන්දිස් කණ්ඩායමට එන්නේ දක්ෂතා අතර හිටපු නැති නිසා කණ්ඩායමෙන් කැපිලා එළියේ ඉඳලා. ඒ නිසා මේ දෙන්නටම නායකයෝ විදිහට වගේම ප්‍රතිකරු විදිහටත් තමන්ගේ හැකියාවන් පෙන්වන්න මේ තරගාවලිය අවස්ථාවක් කරගන්න ඕන. නායක කුසල් පෙරේරා බංග්ලාදේශයට යන්න කලින් තමන්ගේ උපනායකයා ගැනත් කතා කරලා තිබුණා. එතෙන්දි මෙන්දිස් පසුගිය කාලේ කණ්ඩායමෙන් ඉවත් කිරීම කුසල්ට හොඳ දෙයක් කියලා තමයි කුසල් කියලා තිබුණේ. ඔහුට ඒ වගේ විවේකයක් හම්බුන එක හොඳයි. ඕනම ක්‍රීඩකයෙක් සාර්ථක වෙනවා වගේම අසාර්ථක වෙනවා. ඒ වගේ වෙලාවට ඔවුන්ට විවේකයක් ලැබෙන එක ගොඩක් හොඳයි. එතකොට එයා හොඳින් පුහුණු වීම කරලා එයාගේ දුර්වලතෙන් හදාගෙන තමා ආයෙත් කණ්ඩායමට එන්නේ. වගකීමක් එක්ක තමා එයාව කණ්ඩායමට එවලා තියෙන්නේ. වගකීමක් දුන්නම එයා ටිකක් වෙනස් වෙයි කියලා මම හිතනවා. එයාට දිගු ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් කෙනෙක්. වගකීමක් දුන්නම එයාගේ උපරිමය ගන්න පුළුවන් වෙයි කියලා මගේ පෞද්ගලික මතයක් තියෙනවා. තමන්ට නායකත්වයේ පළපුරුද්ද නැහැ කියලා සමහරු කියන කතා ගැනත් කුසල් ජනිත් අදහස් දක්වලා තිබුණා. මම කොල් ක්‍රීඩා සමාජයේ සහ LPL තරගාවලියේදී නායකත්වයේ දරලා තියෙනවා. ගොඩක් තැන්වල මම නායකත්වයේ දරලා නැහැ. ඒත් ගොඩක් වෙලාවට මගේ අදහස් දීලා නායකයන්ට උදව් කරලා තියෙනවා. මට අත්දැකීම් තියෙනවා. නායකත්වයේ වැඩිපුර දරලා නැතත් ඒ වෙලාවේ තරගේ යන ආකාරය මට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මට කණ්ඩායම මෙහෙවන්න පුළුවන් වෙයි කියලා. කුසල් සාමාන්‍යයෙන් අඩුවෙන් කතා කරන නිසා නායකයෙක් වුණා මේක ප්‍රශ්නයක් වෙයිද කියන දේ ගැනත් කුසල් ජනිත් කතා කරලා තිබුණා. යමෙක් වැඩි වශයෙන් හෝ අඩුවෙන් කතා කළත් කමක් නැහැ. වැදගත් වන්නේ ක්‍රීඩකයන්ට නියම වේලාවට නිවැරදි උපදෙස් ලබා දීමයි. සමහර විට අනවශ්‍ය ලෙස කතා කිරීම ක්‍රීඩකයන්ට කරදරයක් වෙන්න පුළුවන්. කණ්ඩායමේ නායකයා විදිහට මොන ස්ථානයේ පන්දුවට පහර දෙන්න සූදානම්ද ඉන්නේ කියන ප්‍රශ්නෙට කුසල් ජනිත් දීලා තිබුණේ මේ උත්තරයක්. දැන්ට ආරම්භක ප්‍රතිකරුවන් ගොඩක් ඉන්නවා. කොහොම වුණත් මම ඉදිරි පෙළ ප්‍රතිකරුවෙක් විදිහට තමයි පිටියට එන්න හිතාගෙන ඉන්නේ. කණ්ඩායමේ සම්බරතාවයේ අනුව තමයි මම ක්‍රීඩා කරන ස්ථානයේ තෝරගන්න වෙන්නේ. ඒ වගේම කඩුළු රකින්න අවශ්‍යයෙන් කටයුතු කිරීමටද මම බලාපොරොත්තු වෙනවා. කුසල් ඒ විදිහට කඩුළු රකින්න බවට පත් වුණොත් ගොඩක් වෙලාවට දික්වැල්ලට කණ්ඩායමේ තැනක් හිමි කරගන්න එක ගැටලුවක් වෙන්නත් පුළුවන්. මෙවන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.